සාමාන්‍ය මන්ත්‍රීවරුන්ගේ වැටුපතියනේ රුපියල් 54,000යි. ඒ ලංකාවේ තියෙන අඩුම වැටුපක්. දේශපාලන හයියෙන් තමන්ගේ ව්‍යාපාර කරගෙන යන අයට නම් ඒ වැටුප මාරුකාසි වලට තියාගෙන වෙන විදියට හම්බ කරනවා. ඇත්තම පූර්ණ කාලීන දේශපාලනයේ යෙදී මන්ත්‍රීවරයෙකුට ප්‍රමාණවත් වැටුපක් ලබා දෙන්න ඕනේ. එහෙම නැති වුණාම පස්සේ ඒ අය දූෂණයට පෙළඹුණාම ආයෙ මොනව කරත් ඒ පෙරේතකම ඒ ඇබ්බැහි වීම නතර කරගන්න බැරි වෙනවා. ජනතාවට ප්‍රශ්නයක් තියෙන විදියක් නැහැ. ජනතාව තමයි පත් කරලා තියෙන්නේ. ජනතාවගේ ප්‍රශ්නේ තමයි හොරුන්ට ඡන්දි දීලා හොරකම් කරනවා කියලා කෑගහන. ඉතින් හොරා ඉතින් හොරකම් කරනවා වෙන මොනව කරන්නද? ඒ වෙනස රටක් පාලනය කිරීමේ හැකියාවක් තියෙනවද? අධ්‍යක්ෂකමක් තියෙනවද? බාර දුන්න වැඩේ කරාද? එහෙම නෙවෙයි ඡන්දි දෙන්නේ. වාහන සම්බන්ධ ලොකු කතා බහක් යනවා මේ මන්ත්‍රීවරුන්ට මේ බුදුමලත් ඉල්ලලා තියෙනවද? බස් එකේ න මන්ත්‍රීවරු ඉන්නවද? ප්‍රතිපත්ති සම්පාදකෙක් විතර ආණ්ඩුවේ යුතුකමක් තමයි යම් වාහනයක්. මම මේ කියන්නේ V8 සපයන කියලා නෙමෙයි. එවැනි තෝරාගත්තු මන්ත්‍රීවරුන්ට අහිංසක මන්ත්‍රීවරුන්ට තියෙන දුක් ගැන විල්ලට සංවේදී වීම ආණ්ඩුවේ වගකීමක්. හැබැයි ඒ අතරේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව හිතන්නේ නැතුව මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගැන විතරක් හිතන එක ඊට පමණක් සංවේදී වෙන එක නෙමෙයි ආණ්ඩුව කරන්නට ඕනේ. ඉතින් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පැත්තෙන් ගත්තොත් ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට කලින් දුන්න වගේ වාහනයක අවශ්‍යතාවය තියෙනවායි කියලා. ඉතින් කතානායකතුමාට එවැනි ඉල්ලීම් කරන්න පුළුවන්. ඉතින් ආණ්ඩුව ප්‍රතිපත්ති වශයෙන් තීරණය කරන්න ඕනේ. දිය හැකිද? එතකොට දිය හැකිද? මේ වෙලාවේ තියෙන තත්ත්වය මොකක්ද? ඉතින් කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරන්න මන්ත්‍රීවරුන්ට යම් අයිතියක් තියෙනවා කියලා කෙනෙකුට කියන්න පුළුවන්.